ඇඹිලිපිටිය කොළොන්න ප්‍රදේශයේද යලිත් රතුළුණු වසන්තයක් උදාවන කොළ එළියක් වැටිලා. මේ ප්‍රදේශවල ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් එකතු වෙලා 90 දශකයේ විනාශ වෙලා ගිය රතුළුණු වගාව නැවත ස්ථාපිත කරන්නට ලොකු උත්සාහයක් අරගෙන. සබරුවන් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රතුළුණු වගාව සම්බන්ධව අද දකින ප්‍රගතියට වසර 10කට වැඩි අතීත කතාවක් තියෙනවා. සබරුවන් පළාතේ අපිට එදා ජාතික මට්ටමේ විශාල අනන්‍යතාවයක් තිබුණ අපිට වරිණාකමක් තිබුණ භෝගයක් සාමාන්‍ය අක්කර 1000ක් 1500ක් කන්නේකට වගා වෙන භෝගයක් මේ කාලේ වෙනකොට බිඳුවටම බැහැලා තිබ්බා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ නිසා ඇත්තටම අපිට හිතුණා මේ ඒ වගේ අපිට සබරගමුවට අහිමි වුණ තැනකින් මේ කතිකාව පටන් ගත්තොත් වටිනාකම් දෙකක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි උත්සාහ කරා මේ රතුරුණු භෝගයේ පාදක කරගෙන මේ 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 හිදසට උත්තරයක් හොයන්න. ඉතින් ඒකේ ආරම්භක පියවර විදිහට විශේෂයෙන් ගොවින් එක්ක අත්තදා බැලීමේ වැඩසටහනක් ආරම්භ කරා. ඒ අත්තදා බැලීමේ වැඩසටහනට පුරෝගාමී කාර්ය කරන්න මුල්ුණේ අපි මාත් එක්ක වැඩ කරන මුනිසිංහ මහත්තයා. ඒ අනුව අපි රතුරුණු භෝගේ පාවිච්චි කරලා නැවත මේ සබරගමුවට රත්නපුරට අහිමුණු රතුරුණු වගාව නැවත ඇති කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අඩුම වශයෙන් අපිට රතුරුණු භෝගෙන් ගොවියෝ 500ක් විතර නැවත හදාගන්න පුළුවන්ද කියන කාරණේ උත්පාදනය කරගන්නට අවශ්‍ය පරිසරය හොයාගන්න අවශ්‍ය හේතුකාරණ හොයන්න මේ අත්තදා බැලීම කරගෙන ගියා 2012 ඉඳලා 2015 16 වෙනකන් ගොවියෝ 10 දිනක් විතර හොයාගෙන ගොවි අත්තදා බැලීම ගොවියෝ තමයි පරිශකේ උනේ ගොවියෝ තමයි මේ පරිශන වලට දායක උනේ ඒ අය පාවිච්චි කරලා මේ බල්බ වලින් රතුරුණු වගාව අඛණ්ඩව දිගින් දිකට කරගෙන යාම නිසා ඇති වුණ හේතුවට අපි උත්තරයක් විදියට මේ ඇට සත්‍ය බීජ පාවිච්චි කරා නම් මේකේ තියෙන ප්‍රවේණිකතාවයේ කියන කාරණේ පාවිච්චි කරලා ඇට වලින් මේ ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න පුළුවන් කියන කාරණේ උඩ අද මේ මේ භාවිතා කරන සත්‍ය බීජ මගින් රතුරුණු වගාව ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදය ගොඩනගලා තියෙනවා. දිස්ත්‍රික්කයේ රතුළුණු වගාව 1980 වගේ කාල සීමාවේදී ඉතාම සාර්ථක ක්‍රියාත්මක වුණා. ඉතින් ක්‍රමක්‍රමයෙන් මේක 2000 පමණකට වගේ ටික ටික අඩුවෙලා අන්තිමට ලුණු නැති තත්ත්වයට පත් වුණා. ඉතින් පස්සේ අපි ඒ සම්බන්ධයෙන් විශේෂ සීමා පරීක්ෂණයක් කරලා බලමු මොකද්ද මෙහෙම වෙන්නේ හේතුව කියලා. ඒකදී අපි හඳුනාගත්ත ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. එකක් තමයි මේ ගොවි මහත්තුන්ට මේ බීජවල ගණන් කියන්නේ බල්බ සිටීමේ විශාල වීදමක් වැය වෙනවා. මොකද මේ බල්බ කිලෝ එකක් ඒ පැල කිරීම සඳහා ගන්න රුපියල් 300ක් 250ක් වගේ වෙනත් කිලෝ 500ක් 600ක් යන අක්කරයක් හිටන්න එහෙම වුණා ලොකු විශාල වීදමක් යනවා ගොවි මහත්තුන්ට. ඒක එක හේතුවක්. ඊළඟට තමයි මේ බල්බ වලින් විශාල වශයෙන් රෝග පැතිරීමක් වෙනවා. අපි දඟර රෝගය, දම්පුඩු රෝගය වගේ රෝග ගොඩක් පැතිරුණා මේ බල්බ සිටීමේ. මේ දෙක නිසා තමයි ගොඩක්ම මේ ගොවි මහත්තු මේකෙන් ඈත් වෙලා ටික ටික ක්‍රමක්‍රම අයින් වෙන්න හේතු සිද්ධ වුණේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අපේ විශේෂ ව්‍යාපෘතියක් පිහිටවලා තිරසර කෘෂිකර්ම ව්‍යාපෘතිය කියලා ව්‍යාපෘතියක් පිහිටවලා අපි ජේෂ්ඨ කෘෂිකර්ම උපදේශක මහතුරු කීප දෙනෙක් මේකට සම්බන්ධයෙන් සම්පච්චල්ලා සොයා බලලා අපි මොකද්ද මේකට කරන්න පුළුවන් විසඳුම් මොනවාද කියලා අපි හොයලා බලමු. සත්‍ය බීජ වලින් කරන්න පුළුවන් නම් අපිට මේ රෝගය මගහරවා ගන්නත් ඒ වගේම මේ සත්‍ය බීජ වලින් කරන වගාවකදී බල්බ සඳහා යන වීදම අඩු කරගන්නත් අපිට හැකියාව තියෙන බව අපිට පෙන්වනවා පෙනී ගියා. ඊට පස්සේ තමයි පටන් ගත්තේ මේ සත්‍ය බීජ නිෂ්පාදනය. මේ සඳහා අපි අවශ්‍ය කරන බීජ අපි වේදාලන් වර්ගයෙන් පටන් ගත්තේ. පටන් අරගෙන ඉඳන් අපි මේක ආරම්භ කළා. ඒක අපි වසන්තීකරණය කළා. අපේ තියෙන අපේ රජෝග තියෙන අපේ ගබඩාවක ඒක ගෙනල්ලා වසන්තීකරණය කළා. පටන් ගත්ත මේ වැඩේ ඒක සාර්ථක වුණා. ඊට පස්සේ අපි මේ සඳහා ගොවි මහතුරු සෑහන කණ්ඩායමක් අපි සම්බන්ධ කරගත්තා. ඒගොල්ලන් පුහුණු කළා මේ බීජ තමන්ට අවශ්‍ය බීජ ප්‍රමාණය තමන් නිපදවා ගැනීම අපි ස්වයං බීජ නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කළා. ඉතින් මේක සාර්ථක වෙලා ගොවි මහතුරු ඊට පස්සේ වැඩි ප්‍රමාණයක් බීජ නිෂ්පාදනය කරලා බීජ විකුණන්නත් පටන් ගත්තා ඊට පස්සේ. ඉතින් ඒ අනුව දැන් ඒගොල්ලෝ හොඳ ලොකු ආදායමක් ගන්නවා. අක්කරකින් විශාල ආදායමක් ගන්න. ඒ වගේම තමයි මේගොල්ලෝ කොළ ලුණු විකුණලා කියන්නේ බීජ හදනට අමතරව කොළ ලුණු විකුණලා
එළවලුවක් විදිහට විශාල ආදායමක් ලැබෙන අක්කරකින් ලක්ෂ 6-7 වගේ ආදායම් ලැබෙන පහසුකම් කාල සීමාවෙදී වර්ෂ 2012 දී පමණ ආරම්භ වූ මෙම වැඩසටහන තුලින් වේදාලෙන් රතුළුණු වර්ගයේ වගා කර තම ප්‍රදේශයට පසෙට ගැලපෙන වර්ගය වර්ණනය කරලා සත්‍ය බීජ නිෂ්පාදනයකට ඕන් යොමු වෙලා සැබවින්ම දැන් ගොවීන් කතා කරන්නේ ජයග්‍රහී මානසිකත්වයකින් මම තමයි පළවෙනි ගොවි මහත්ය වශයෙන් මේ සම්බන්ධ වෙන සපරිකම පළාත කෘෂි දෙපාර්තමේන්තුවේ සියසර කෘෂිකර්ම ව්‍යාපෘති යටතේ ඊට පස්සේ මට හිතුණා මේක මම කරලා බලනකොට මට හිතුණා මේක හොඳ ආදායමක් ගන්න පුළුවන් වගාවක් වශයෙන් ඊට පස්සේ මම කරපු දේ මට හිතවත් ගොවි මහත්යෙක් මම 2018 වසරේදී සම්බන්ධ කර දුන්න අපේ උපදේශකතුමාට ඉන්පස්සේ අපි එතුමත් සම්බන්ධ කරලා එතුමත් ඒ අවුරුද්ද කරාට පස්සේ ඊට පස්සේ අපි ඊළඟ 2019 ඉතරේනකොට ගොවි 13 දෙනෙක් වගේ එක්ක අපි නැවත ආයේ මේක ව්‍යාපෘතියට ගොවියෝ එකතු වුණා එකතු වෙලා ඊට පස්සේ වගා කරන් යන විට 2020 ඉතරේනකොට 25ක් වගේ වුණා මේ වෙනකොට දැන් ගොවියෝ 40ක් වගේ අපේ මේ ප්‍රදේශයේ ආශ්‍රිතව මේ සත්‍ය බීජ මගින් රතුළුණු වගා කරනවා කලින් අපි ගෙඩි වලින් වගා කරාට ඒක වෙළඳ පොළත් එක්ක බැලිකොට හා මේ තියෙන ගුණාත්මක ආවය දෙක අතර ලොකු පාසලයක් තියෙන නිසා දැන් සියලුම ගොවි මහතුන් රතුළුණු අත්හැරලා මේ සත්‍ය බීජ මගින් වගාව කරන්න තමයි බලාපොරොත්තුව දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ අපිට කොහොමත් මේ රතුළුණු වගාවේදී අපි ඕන උපරිම අලි දෙයක් හදයි දැන් මේකේ එහෙම නැහැ නේ අපිට අවශ්‍ය ඇට ටික අපි ගබඩාවේ තියෙනවා අපිට ඕන විදිහට අපිට තවන් ටික දාගත්තා අක්කර දෙක තුනකට උනත් යන්න පුළුවන් හැකියාව අපි ළඟ තියෙනවා ඒ නිසා තමයි මේක අපි මේ වැඩි දියුණු කරගෙන මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අපිට මේ කිලෝ එකක් ගෙඩි කිලෝ එකක් හිටියොත් අපිට 8 ග්‍රෑම් 700ක් 750ක් තත්ත්වයට යනකම් මේක ඇට ගත්ත හැකි ඒ වගේ ලොකු ලාභිකුත් තියෙනවා ඉතින් හැම ගොයියෙකුටම මේක මා ලොකු පිටුවහලක් මේ කරන උදව්ව සබ්‍රම පළාත් කෘෂි දෙපාර්තමේන්තුව හරහා බලන්න මේ රතුළුණු මල් අනාගත බීජ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහාමයි. මීමැස්සන් බඹරුන් විනත් කෘමීන් පරාගණයට දායක වෙනවා. ස්වභාව ධර්මය අපට මේ වැඩේදී ආශිර්වාදයක්. මේ පුංචි සත්තු ඉටු කර දෙන සේවය මොනතරම්ද? මල් පරාගණේ ඉතාම සාර්ථකයි. හොඳින් පිරුණු ඇට ඊට සාක්ෂි දරනවා. සබා දහමේ මේ අපූරු උදව්කරුවන් රැක ගැනීම ගොවි මහත්තුරු හැටියට සහ ලක්වැසි අප සියලු දෙනාගේ ලොකු වගකීමක්. දැන් අවුරුදු 10කට 12කට කලින් ලුණු වගාව එපා වෙන තත්ත්වයටම ඇවිල්ලා තිබුණා. මොකද ඒක අපිට අපි ඒ දවස්වල ලුණු බල්බ් බෝලින් වගාව කරුවේ ආලගුණ තත්ත්වයන් නිසා අපිට වෙන මේ දිලීර වගේ ලෙඩවල් නිසා අපිට ලුණු වගාව අපි ඇත්තටම අතෑරලා වගේ තිබුණා කාලයක්. එහෙම යනකොට දැන්ට අවුරුදු 5කට වගේ කලින් අතුලෝණු සත්‍ය බීජ වලින් තමයි අපි වගාව අපිට හඳුන්ලා දුන්නේ. අපිට පළමුවෙන්ම එතුමාලා මේ ග්‍රෑම් 150ක් වගේ සුළු ප්‍රමාණයකින් තමයි අපිට ඉස්සෙල්ලම අපි ආරම්භ කරුවේ. ඇත්තටම අපි ඉස්සෙල්ලම මේ සත්‍ය බීජවලින් පටන් ගත්තේ එක්කෙනයි මේ ගමේ. දැන් අද වෙනකොට මට හිතෙනවා මම ගිය අවුරුද්දේ හිටියා 30ක් වගේ, අද මේ අවුරුද්ද වෙනකොට මං හිතන්නේ මේ ගමේ විතරක් 50කට ආසන්නව ඉන්නවා. හැම කෙනාම අක්කරයක් වගේ ප්‍රමාණයක් ලුණු වගා කරනවා. අපි අර ඉස්සල ලුණු වගාවක් කරලා සමහර විට ලොකු වියදමක් දරලා සමහර වෙලාවට නිකම්ම අතහැරලා දානවා මොකද රෝගයක් ආවොත්. දැන් අද එහෙම නැහැ. අද අපි මේ ඒවට ප්‍රතිකාර අපිට කියා දීලා තියෙන නිසා අපි ඒවා මේ ඒවෙන් පාඩු නොවින්ද ඉදිරියට කරගෙන යනවා. දැන් ඒක නිසා තමයි අපිට ලොකු ආශාවකින් අපි ඒ වගාව කරනවා. දැන් රතුළුණු බීජ අස්සුණු මේ අය නෙලා ගන්නවා. තම තමන්ට අවශ්‍ය කරන සත්‍ය බීජ ගෙදර තමන්ගේ ශීතකරණයේ තුල ගබඩා වෙනවා. දැන් බොහෝ විට වගාව පිහිටුවා ගන්නෙත් වෙළඳපළේ මිල සලකා බලලයි. බලන්න මේ රතුළුණු හොඳට පිරුණු පැහැයෙන් ඉහළ
ගුණාත්මක බල්බ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් නුදුරු දිනක කොළොන්නට රතුළුණු වසන්තයක් නැවත උදා වෙනවාට කිසිදු සැකයක් නැහැ. මේ සියලු ගොවි මහත්තුරු වසර ගානකට කලින් රතුළුණු බල්බ වලින් වගාව කරගෙන ඇවිල්ලා. නමුත් ඇත්තටම සත්‍ය බීජ කියන්නේ සත්‍ය බීජ වලින් වගාව මෙහෙ කරලා තිබුණ නැහැ. කරලා තිබුණ නැහැ සත්‍ය බීජ ලූණු වැට ටික මං හිතන්නේ ආදර්ශනේ මෙහෙට අරන් එනකොට මේක ලූණු වැට මේවා බීලුණු වැටද රතුළුණු වැටද මොනවාද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. රතුළුණු බීලුණු වැට දැකලා තිබුණා. නමුත් රතුළුණු ඇට වලින් කරන කතාව ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. එතකොට මගේ පළවෙනිම අරමුණ උනේ පළවෙනියටම හදාගත්ත ගොවි මහත්තයා සාර්ථක කරගන්නත් එයාට මේ වගාව හඳුන්වා දෙන එකත්. ඇත්තටම මේ වෙලාවේදී මම මේ ගොවි මහත්තයාට අවශ්‍ය කරන සියලු දේවල් ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ආදර්ශනේ සාර්ථක ආදර්ශනයක් හැටියට කරගෙනනකොට ඒක සාර්ථක කරන්න මොනවද කරන්න ඕනි කියන කාරණා ටික අපි කලින් අඳුනගෙන තිබුණා. මොකද ව්‍යාප්තිය පටන් ගන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අධ්‍යයනය කරලා ගොවි මහත්තයා කියන්නේ අපි ට්‍රයල් කළා ඊට පස්සේ ගොවි මහත්තුරු හඳුනාගෙන ඊට පස්සේ ගොවි මහත්තයාත් එක්ක සම්බන්ධ වෙලා මෙතෙන්ට ආවා. ඊට පස්සේ ඒ ගොවි මහත්තයාගේ තියෙන අඩුපාඩු මවකාගෙන මේ වගාව මේක ව්‍යාප්තිය හැටියට ගෙන යන්න ඕන නම් මේක සාර්ථක කරගන්නේ. ඉතින් ඇත්තට මං ඒ අභියෝගේ මං හිතන්නේ 100%ක් මං සාර්ථක කරගත්තා. තව කරුණක් තමයි මෙතන අපි ව්‍යාප්තිය හැටියට ගම්මාන සංකල්පය තමයි යොදා ගන්න හිතුවේ. මොකද එක ගොවි මහත්තයෙක් එතන මූලික වෙනකොට ඊට පස්සේ ඒ හරහා ගම්මානයක් හැටියට මේක දියුණු කරනවා කියන කාරණාව තමයි ඔළුවේ තිබුණේ. ඉතින් ඒකත් එක්ක අපේ ක්‍රමවේදයත් ඒක තමයි. ඊට පස්සේ අපි හිතුවා මේක ගම්මානයක් හැටියට තමයි එලිදක්වන්න ඕනේ කිලිවල. ඊට පස්සේ අපි මෙහි රතුළුණු සත්‍ය බීජ ඒ වගා ඊට පස්සේ ගොවි මහත්තුරුන් සම්බන්ධ වීමත් එක්ක අපි රතුළුණු සත්‍ය බීජ වගා ගම්මානය කිලිවල මේක එලිදක්වනවා. ඒක අපේ සංකල්පයක්. මේ ප්‍රදේශවල ගොවීන් වගාව සඳහා හැකි සෑම විටම නිවැරදි තාක්ෂණීය යොදා ගන්නවා. රතුළුණු බල්බ සඳහා පමණක් නොවේ කොළ අස්වැන්න සඳහා ලබා ගන්නටත් විශාල වශයෙන් වගා කරනවා. මේ ප්‍රදේශයේ රතුළුණු කොළ සඳහාත් ඉහළ ඉල්ලුමක් ඇති බව ගොවීන් අපට කිව්වා. ඒ රතුළුණු කොළ පැහැයෙන්, පෙනුමෙන්, රසයෙන්, ගුණයෙන් ඉහළ නිසාමයි. මම මීට කලින් ලූණු බල්බ සිටවා තමයි ගොවිතැන් කෙරුවේ. ඊට පස්සේ මම ගිය කන්නේ බීජ වලින් වගා කරන ගොවියෙකුත් එක්ක ගොවිතැන් කෙරුවා. ඊට පස්සේ ඒකෙ තිබ්බ සාර්ථකත්වය එක්ක අනුව එහෙදි මම පොඩ්ඩක් අත්දැකීමක් දැක්කා. මම දැනගත්තා තවන් සකස් කරන විදිය, තියෙන රෝග ලක්ෂණ අඳුර ගන්න විදිය, ඒවට ප්‍රතිකාර කරන විදිය. එහෙනම් මට හිතුණා මේක පොඩ්ඩක් වගාව ලොකුවට කරලා බලන්න මේකන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ලොකුවට පටන් ගත්ත වගාව. මම මේ ඉඩම අලුතෙන් පටන් ගත්තේ නල්ලින් අරහිම ඔක්කොම අලුතෙන් ගහලා. ඉතින් මේ ජලපද්ධතියටත් අර හොඳ ජලපද්ධතියක් ගැහුවේ. ඒ නිසා ලක්ෂ 3 ගාණක් විතර ගියා ජලපද්ධතියක්. ඒ වුණත් ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ මහන්සිය වියදම ඔක්කොම මේ මෑ කරගන්න පුළුවන් මේ බීජ ලුණු වගාවෙන් 100% සාර්ථකයි. රතුළුණු සත්‍ය බීජ නිෂ්පාදනයේ යොමු වී ඇති කොළොන්න පනහඩුව ගොයි මහත්තුරුනි. මේ ඔබේ වෑයම රටේ රතුළුණු නිෂ්පාදනයේට දායක වීම සඳහාමයි. ඔබ යන මේ ඉදිරි ගමන ජයම වේවා. Thank you.